සදැවන්නේ සීලය කෙනෙකුගේ සංවර බව කියාපානවා වගේමුඒ ජීවිතයට අසන උතුමු අතාගත ශ්්‍රී සද්ධර්ණය ඒ ජීවිත අවබෝධයද එලෙසින්ම සමාජයට කියාපානවා එහෙම නම් මේ සීලයත් සංවර බවත් ඇතිකරගෙන් දහම් අසා අවබෝධයට ජීවිතයට සමීප කරගන්නට උත්සාහ කරන පින්වත් ඔබව දෙ බෞද්ධරූපවාහින නාකාව අදත් මේ සෝදානම් වෙන්නේ බාහිර පටිකත කිරීමක් ලෙසින් ඔබේ දෙසා වනට සමීප කරන තුමෝ දේශනාව ආරම කර අපි පවතින COවි-19 වරස තත්වය හමුවේ ගෞරවනය ස්වාමීන් වහන්සේගේත් සෞඛ්‍ය ආරක්ෂිත බව එලෙසින්ම යවතු ෝදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන පින් වත් පරිසගේ ඒसाෞඛ්‍ය ආරක්ෂිත බව අරමුණු කරගෙන නක වැරටිය ්‍රස්්නායකපුර නෙළුන්ගල පුරාණ විහාරස්ථානයේ මේ සුන්දර පරිසරයේ අදත් මේ ධර්මදේශනාව පටිගත කරන්නටය දෙනවා. ඒ අපගේ පූජනීය කෝරලයාගම සරණ තිස්ස පින්වත් ස්වාමින්න් වහන්සේගේ ගෞරවනීය වැඩමුදීම. ස්වාමින් වහන්සේ අපි නමස්කාරපූරකෝ පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ. සාධූ, සාධූ සාධූ. අවස්ාවට පැමිණ සහබාගේ නොවවත් අද මේ උතුම්මූ දේශනාව මුුණු ලෝකේටම විස්සුරවා හරිමින් ධර්මදාන මේ පින් කමසි දුකරගන්නේ යක්කළ සුදිල පෙදෙසේ පදිංචි රාජා කොඩිතුවක්කු පියානන් සහ ප්‍රේමලතා හපන්ගම මෑනිියන්නඇතුළු ඒ පින් බත් පෙරිස එසේ නම් අපේ පින් බත් දේශකෑණන් වහන්සේට නමස්කාරපූරක වාරාධනා කරමු මේ දේශනාවසි දුකරන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සදුු 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 සමන්හාචචකවාලිසු අත්පත්‍රාගගචන්තු දේවතා සදහම්මන් මුනිරාජස්ස සුනනන්තු සසග මොක්මොකලනන් ධම්මස් සවෙනෙ කාලුළු අයයන් බදනන්තා ධමම්මස් සවනෙ කාලුළු අයයන් බදනන්තා දම්මස් සවනෙ කාලුලු අයයන් බදනන්ත නමෝතස්ස බගවෙතුූ වරහතු සභභ දමමිසු අපපටි හතඥානචාරස්ස Даස බලධරස චճուවිසාරජජවිසාරදස සսաතුතුතමස ධnaմසරස ධනමරජස දනම සාස තथաගගස සzaաու සම සනmbබදස. නමෝතස්ස भගවෙතු අරහතු සභබ ධනමිසු අප අපටි হাතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ ජෙවිසාර දසස සभा සතුතුත මස්ස ධම්නමිසරස් ධම්නම රාජස්ස. දම්නම්මමසාමිස්ස තතාාගතසස සබ සබයිවഞනු සම්මා සම්නම්බුද්බුදස්ස නමෝතස්ස භගවතුුවරහතු සමභධම්නමිසු අපපටි හතඥානචාරස්සස Даස බලදරසචතුවිසා ජවිසාදස ස සතුතම seදnaසරස දමරජ seදනම සස Taතාගදස ස සම ස budදස ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන්. අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් ඒතුලින් සුගතිගාමීයෝ පරලවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්ඩත් මේ උතුම් ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතු ආසනාවේවා කියන ප්‍රාර්ථනා ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම මුදුන් පත්කර ගැනීම සඳහා මේ පින්නතුන්ගේ දායකත්වයෙන් අද සිදුකරන්න්න බලාපොරොත් වෙන ධර්ම දේශනාවේ මාතෘකාව කම් සැපය දැඩි ලෙස ප්‍රාර්ථනා කිරීම මහත් වූ දුකකට හේතුවක් වන බව පැහැදිලි කෙරෙන ධර්මකාරණාවක් තමයි මාතෘ කාව හැටියට යොදාගණඩ කල්පනා කළේ. පුප්පානි ගේව පචිනත භ්‍යාසත්ව මනසන්නර සුත්තං ගාම මහුමගෝව මච්චු ආදාය ගච්ච ධම්ම පදපාලයේ පුප්ප වර්ගේ සඳහන් වන හතරවෙනි ගාතාරත්මය. අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේත වනාරාමය වැඩඉන්න කාලි තමයි. මේ ගාතාරත්නය දේශනා කොට වදාදී. මේ ගාතාරත්නය සරල තේරුම පිළිබඳු අපි මුලින් ටිකක් කල්පනා කළොත් පුප්පාි හේව පචිනන්තන් ්‍යාසත්ව මනසං නරා පස්කම් සැපෙහි ගිජුව ඇලනු සිත් ඇති තැනැත්තා සපල නොවූ ආසාව න්නැතුූ මේයනො කොයි වගේද සුත්තන් ගාමන් මහෝ ගෝව මච්චු ආදායි ගච්චති මේ ගඟක් දෙගොඩ තලා ගලාගෙන යනකොට ගම් දනව යටකරගෙන යනවා වගේ මරවා ආපු දවසට අපි බලාපොරොත්තු නොමැති මොහොතකම අපිට මේ ලෝක අත්හැරලා යන්න සිද්ධවේරහ පින්නතුනී මේවාගේ ගාථරත්නයක් මොනවාගේ කාරණාවක් නිසා දේශනා කලාද අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමය වැඩඉන්න කාලේ කොසොල් මහරජ්ජුරුව එක දවසක් කල්පනා කළා තමන්ගේ රාජ්‍යයේ තමන් යටතේ ඉන්න අනාත පෙන්ඩික සිටතුමාගේ මාලිගාවටත් විශාකාම හා උපාසිකාවගේ මාලිගාවටත් දිනපතාම භික්‍ෂූන් වහසල දංවලදන්න වඩිනවා. නමුත් රජ මාලිගාවට කවුරුවත් වඩින්නේනෑ රජරුවන්ටම හ මදිි පුංචිකමක්වාගේ එනිසා බුදුරජාණන් වහන්සේ ළඟටග හිල්ල කාරණාව කියලා ආරාධනාවක් කරනවා ස්වාමීනී හෙට ඉඳලා පන්සීයක් සංඝයා රජමාලිගාවටත් වැඩම කරවලා දෙන්ඩ කියලා ආරාධනා කරනවා කියලා අපේ බුදුරජාණයන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ කැඳවලා ආනන්දයන් වහන්සේට මතක් කල හෙට ඉදලා කෝසල මාලිගාවටත් පන්සීයක් දානට වඩින් දෝනේ ඒ පිරිස නායකත්වය අරගන්ට කියලා පහුවදායිදලා භික්ෂූන් වහන්සල පන්සීය කොසල් මාලිගාවටත් වඩිනවා දානය මනාව පිළියල වෙලා තිබුණා දවස් කීපයක් සංගයා වැඩම කළ කෙමෙන් කෙමෙන් රාජ මාලිගාවේ ධදාන සාාලා විතියෙන සැලකිල්ල අඩුවෙන්ට පටන් ගත්තා තු පිනති රජරු හැමදාම දානසාලාවට එන්නේ නෑ. රජරුවන්ට නොයේ රාජකාරි තියෙනවන් ඉති ඒ නිසා දානසාලාව කටයුතු කරන සේවක පිරිසට නිතර දන්දීල සංග උපස්ථාන කර ලොකු පුරුද්ධකුත් නැහැ ලොකු ශ්‍රද්ධාවකුත් නෑ ඉති ආ ඒනිසා ක්‍රමක්‍රමෙන් සංඝයාට තියෙන සැලකිල් අඩනා. සමහර වෙලාවට භික්‍ෂූන් හසල දානශලාවට වඩිනකොට ආසනවත් පනවලානෑ. සාාලාවල් අතුපතු ගාල පිරිසිදු කරලක් නෑ ඉතිං දානෙ බෙදන්නට දානවලදන්න කාලෙත් මදි වෙනවා. සංගයත් වැඩියට පස්සේ තමයි මේ කටයුතු වෙන්නේ. ඉති එහින්ද ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් රජගෙදරට වඩින භික්‍ෂූන්ගේ ප්‍රමාණය අඩනා. එහෙම අඩුවෙලා අඩුවවෙලා අඩුවෙලා එකදවසක් පන්සීයක් දෙනාට වලදන්නඩ උයාපු දානයවලදන්ඩ හිටියේ ආනන් දැන් වහන්සේ විතරයි. රජ්ජුරුව එක දැනගැන බුදුරජාණන් වහන්සේ ගිහිල්ල ඒ කාරණාව නැවත මතක් කළලා. අපේ භාගිතුන් වහසේ සංඝයාගේ වරදක් නැති බව හොඳටම දන්නවා. නමුත් රජරුවන්ගේ පිරිස අඩුපාඩු තියනවාව කියලා කිවොත් ඒ පරිසට රජුවිසින් කරදර කරන්නත් පුළුවන්. එනිසා ඒ ගැනත් නොකයා ාගත වහස රජරුවන්ට සඳහන් කළා මහරජය මගේ ශ්‍රාවකයනුත් ඔබත් අතර අන්‍යෝනය සම්බන්ධතාවේ මදි ඒක නිසායි මේක වුණේ කියලා. රජරුව මේක තේරුම් ගත්ත වැරදි විදිට. රජිරුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේ සාක්‍ය වහන්සිකයියි. මම සාක්‍යවන්සනෙමෙයි බුදුරජාණන් වහන්සේ එක්ක සමීප සම්බන්ධතා ගොඩනගා ගණඩ නං සාක්‍ය වන්සේට මම නෑකංකන්රුව. එහම හිතලා සාක්‍ය රජවරුන්ට පනිවිඩයක් කැරිය සාක්‍ය කුමාරිකාවක් වවාහකරගන්න කැමතියි කියලා. ඇැබයි සාක්‍ය රජවරු කොසොල් රජරුවන්ට දුවක් දෙන්ට තරම් මනාපනය නවත් බෑකන්ට බෑ කොසල් රජරුව ප්‍රබල රචි. නිසා තීරණය කළා උපක්‍රමයකට අනුව කොසල් රජිරුවන්ට දුවක් දෙන්ඩ හැබැයි සාක්්‍ය කුමාරිකාවක් වනාට ඇය දාසියකගේ දුවක් එනිසා මෙතන සාක්්‍ය කන නමින්ම හඳුන්වන්නත් නෑ මහානාම සාක්‍ය රජ්ජිරුවන්ට දාව දාසයකගේ කුසෙන් ඉපදිච්ච දුවක් හිටියා වාසභකත්තියා කියලා රූපයෙන් හරි මලස්සන. ඉති සාක්‍ය කුමාරිකාවක් හැටියට වාසභකත්තියා රජිරුවන්ට දෙමු කියල තම හිතුයි. ද සියලු කටයුතු ලැස්ති මංගල උත්සවත් සූදානන් රජිරුවන්ට සැකයි සාක්‍යෝ මානනාධකයි. සාක්‍ය කුමාරිකාවක් ලේසියෙන් ගෙන්න්න ගන්න එක පහසු නෑ ලෙසි නෑයි වැඩි. දෙනිසා අපි රැවටීමක් කරනවද දන්නේ. ගේ පිරිසට සඳහන් කළ ගිහිල්ලා හොඳට විමසලා බලන්ඩ තාත්තයි දුවයි එකට කෑම කනවද කියලා. තමන්ට විවාහ කරලා දෙන තැනැත්තියි ඇගේ තාත්තයි එකට ඉඳගෙන කෑම කනවද කියලා බලන්ඩ කියකීව. ඉති අර පිරිස ඇවිල්ල ඒත් පරීක්ෂා කලා නමුත් සාක්‍යොත්ත ඒක දැනගන උපක්‍රම සීලීව ඇය මහානාම සාක්‍යන් සමග ආහාර ගන්න බව පෙන්වා කර පිරිකල්පනා කළේ ඔවු තාත්තයිද ව එකට හාර ගන්නවා විවාහයේ සිද්ධ වුණා කොසොල් රජ්ජිරුවන්ට දාවල් වාසභකත්තියට පුතෙක් ලැබුණ පින්නතුනිි ඒ පුතාට නමතියන්න කියලා කොසල් රජ්ජුරුවන්ගේ මිත්තනියකට පනිිවිඩේ ය්වා දරවා ලැබුණ සුදුසු නමක් කියන්න කියලා ඒ මිත්තනය සුදුසු නමක් යෝජන කළ හැබැයි පනිවිඩේ අරගන ගියපු අමාත්‍යවරයා මදක් කං ඇහෙනවා අඩු කෙනෙක් වාසභකත්තියාට කොසල් රජිරුව බොහෝම ලංගතුී වාසභකත්තියත් රජ්ජරුවන්ට බොහෝම වල්ලබයි සමීපයි ඉතිං එවන් සමීප බිරිඳකගින් රජුට දාව ලැබුණ දරුවට අර ආච්චි නමතිබුණ වල්ලබ කියල කියන්න කියලා කුමාරය නම වල්ලබ හැබ අ ඇම තිවරයට කං ැහෙනවාඩුඉන්නේ එයා ඇවිල්ල කීවී විඩු ඩැබ කියලා තැන් ඒක තමයි නම විඩුඩබ පස්සේ කාලේ විඩුලබ කුමාරයා සෙල්ලන් කරන වයසි ඉති අනික් අය නිතරම කිරියම්මලා කිරියත්තලා ගැන කතා කරනවා විඩලබ කුමාරයට එහම කතා කරට කිියම්මි කිරියත්වෙෙක්න අමගිඟවිල් ඇහුවා කීව පුතිඔබටත් කිරියම්මලා කිරියත්තල ඉන්නවා එක ටීන්න හුඟ ඇත සාක්‍ය දේසිී. කොමාරය කියීනව මට අන්්ඩෝන කිරියම්ම කිරියත්ත බලලඉට. එම සඳහන් ක්‍රාම වාසභකතතිය පණිවිඩිය කැරිය විඩුඩුබ අවල්දවසේ ඒවනවා හැබැ අපි අතර තින රහස විඩුඩබට දැනන්න තියන්න්න බාකිල. සාකිවන්සිිකයෝ විරුඩ බේන දවසේ. තමන්ගේ බාල දරුව ඔක්කෝම පාජෙන් පිටමං කළ. ප්‍රදේශයෙන් පිටමං කරලා විඩුඩපට වඩා වැඩිමල්ලා විතරක් කියල. පුදුම මානක්කා රයි සාකිවන්සිකේ. බො විඩුඩපට බාල දරු ඉඳලලා විඩුඩපට වදී කියන එක යක මැත්තමේ තියෙන. එකයි ඒගොලු පිටත් කල. වදින්ට කෙනෙක්නෑ විඩුඩපගෙන් ඇඳදුම් ගණ්ඩා ඉන්නවා විඩුඩබට වඳින්න්ඩයි නෑ එ බොහෝම සතුටින් ගෙරියම්ම කිරියත්තලඟ ටික දවසක් ඉඳලා විඩුඩබ පිටත් වුණා පිටත් එෙනකොට තමන්ගේ යම් ආවිධයක් අමතක වුණා මඟට ගිහිල්ල මතක් වුණා සේවකයෙක් එව්වාර හවල් ආවිදය හවල් තැනති බරග ඇඩ කියලා ඔහු එනකොට සාක්‍ය දාසියෝ එකතු වෙලා විඩුඩබ ඇතුළු පිරිස වාඩි වෙලා හිටපු අර ආසනතික හෝදනවා දාසිගේ පුතා ඉඳකෙන හිටපු වාසනය කියලා එම බැනබැන හෝදනවා ඒකාර සේවකට ඇහුණා ඇහිලා විඩව කුමාරයට ගිහිල්ල කිව මෙන්න මෙහෙමක කියාව බහන්සේට බැනැ ආසන හෝදනවා කියලා එදා ඇතිවෙච්ච කේන්තිය කොයි තරන්ද මම දවසක මේ සාක්ක්‍යයෝ මගේ ඥාතින් සමූල ගාතනය කරනව කියෙන හිතු. පස්ෙ කාලි විඩ බකුමාරය රජවුුණා මේ කතාව මතක් වුණා පිරිස් සං විධානය කරගත්ත සාක්‍යන්ට විරුද්ධෝ යුද්ධටාව සාක්‍ය දේශයත් තමන්ගේ ජනපදයට ඇඳගෙන මහා රාජ්‍යක් ගොඩනගා ගණ්ඩෙ හිතුවා එදා කීපු වචනයට පලිියරගෙන නමුත් පින්නතුනී මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වධාරණ අපි බුදුරජාණන් වහන්සේ සිද්ධිය දැක්කා දැකල ඥාතීන්ට අනුග්‍රහ කිරීමක් හැටියට බුදුරජාණන් වහන්සේ ගගල්ඟ අච්චිරවතී ගග ගගග කොළ අඩු ගහක්යට භාගිත වහස වැඩන්නවා හොඳ එයට කොළ වැවිල හෙවන වැටුණ ගස් තියෙනවා කොළ අඩු ගහක්යට වැඩඉන්නවා විඩඩව රජුරෝ සේනාවත් අරගෙන එනවා රජර ඇතින් දැක්කා ගංීවරරි බදුරජාණන් වහස වැඩඉන්නවා. සේනා ේතනම නැවැත්තුවා ඇතාගේ පිට තමම් බැස්ස බුදුරජාණන් වහසළඟට ඇවිල්ල වන්දනා කරර බුදුරජාණන් වහසගෙන් අහනවා ස්වාමීණි භාගිතන් වහන්සේ මේ තරන් හොඳට වැැවන ගස් මේ ගංනිවර තියෙනකොට ඇයි භාගිතන් වහසේ මේ නතුු ගහක්කයට වැඩයින්නේ ක බුදුරජාන් ව සඳහන් කළා මහරජය මේ ගහෙෙන් ලැබන හෙවනට වඩා මට ඥාතීන්ගේ හෙවන සැපයි ම මේ ගඟට එහා පැත්තන්න්නේ මගේ නෑ දැයු ඔවුන්ගේ ශරීරයේ පිසගෙන ලේසුවද අරගෙන හමාගනන මේ සුළඟ මට සැපයි කියලා එතනින් එයාට විඩට ප රජරුවන්ට යුද්ධ කරන්න බෑ ඇජුරු අපොහෙරලන එහම ිල්ල ලයක් න්නවා පිතිි මාහසක ටතාසන්නවායි කාලය නැවතයෙනවා එදත් බුදුරජාණන් වහසේ හම්බෙලා පහයනවා නැවතත් වෙනවා එදත් බුදුරජාණන් වහසේ හම් බෙලා පහගයනවා නැවතත් එෙනවා එදා භාගිතන් වහසේ කල්පනා කළා මොකද මේකට හේතුව සාක්ක්‍යන් කරපු අකුසල කර්මයක් තිෙනවා යකුසල කරමය විපාකදෙන්න්නඩ යි හදන්නේ එදා ාගතන ව හස පෙරමකට වැජිනේ ඇැේ දවස් තුනක්ම වැඩල අවස්ථා තුනකම භාගිතන හසෙක් කළේ සාක්්‍යෝ විතරක් බේරුවනිමේ විඩුඩ බරජ්ජිරුත් බේරවා නමුත් කරඩ දෙයක් නෑ සාක්ක්‍යෙන්ට අකු සැලයක් විපාක දෙන්නේ නවා විඩුඩවත් බේරන්ඩ තුන් වතාවක්ම උත්සාහ කළ ඔත් සූදානන් වෙන්නේ අමාරුවයි වැටෙන්න්න මයි ක සේවතත් භාගිතන් වහන්සේ ඊළඟ පාර පෙරමඟට වැඩිනේ විඩල බරජිරු පිරිසත් අරගෙනනාව ගංගාවගාව කඳවුරු බැඳගත්ත හෙට සා්‍ය දේශයට පහරදිනවා. සාක්‍යෝ තර යුද්ධයට දක්ෂ ජාතියක් එදා හිඳලනෑ මහිතන සාක්්‍යෝ තර යුද්දේයට දක්ෂි පිරිසක්. එදා මෙදා කවදාවත් ඉඳර නැතුව ඇති. එත් තරම්ම සාකියෝ යුද්ධ කරන්න ලක්ෂයි. සාමාන්‍යයෙන් ජම්බුද්ධීපේ මහා සටන්කාමීන් කියල තුන් දෙන ගැන කතා කරනවා. කොසල් රජ්ජිරුවයි බඳුල මල්ලයි මහාලිලිච්චවී. මේතුන් දෙෙන ජම්බුද්ධීපේ මහ සටන්කාමින් වනාට සාක්‍යන්ට පාලයි. සාක්‍යෝයිට වඩා හරිම හරිම දක්ෂෂ හැබැයි සාක. ආ ගත කරන්නේන මො බුදුරජාණන් වහන්සේක දවසක් සාක රජ කෙනකුගගේ අහනවා මහරජ සිල් රැකිනවාද කියලා එහෙම ස්වාමීනී මොනෝද රකින සීලය ස්වාමීනයේ අි පන්සිල් රැකිනවා කියලවා මහරජ ඇද්ද එතකොට කියල හ රජරට ලැද්ජ හිතුුණ ආන් එදාඉදර මුළු සාක්ක්‍ය වන්සේකයවම රැකගත්ත නිත්‍යසීලේ අටසිල් අපේ නිත්‍යසීලය පන්සිල්. සාකයන්ග නිතිසීලය අටසල්. අස්්ටාන් උපෝ සතසීලයේ පිහිට ලයින්නේ මොන්නම හේතුවක් නිසාවත් මේ සිල් පද කරන්නේ නෑ. සාකෝ විඩුඩබගෙන් කවදාවත් සමූලගතනය වෙන්නේ නෑ. නමුත් සිල් රකින නිසා තමයි ජීවිතය අත්හරල සිල් රැකලතියන්නේ. ජීවිතයේ නැතිවුණත් සල්පදේ කඩන්නේ නෑ කියලනිකෙන් ජීවිතය විනිසාවත් සිිල්කඩන්නේ නමුත් රජර ඇවෙල් විට පරජුුවෝ හා අයුරේ කඳවුරු බැඳගෙන ඉන්නවා හට හර දෙෙනවා මේ දරු මුණබුරුම සියලු දෙනාම් හෙට අපට අහිමි වෙනවා ඔවුන්ට මව්පියෝ අපිට දරු එ දරු පැටවුගේ ජීවිතවත් බේරන්නේ නැද්ද කියල කල්පන කළ තනක් දරුව ැවිින් ගුද්ධ කරමුද දරත් තමන් විවීංවත් සිිල්පදදිීන කඩන්නේනේ නමුත් තීරණයකට එනවා විඩුඩබ ඇතුළු පිරිස බය කරල එලෝම් කියලා මරන්නේ බය කරලා එලොෝම කියලා ඇති කොහොමද බයි කරන්නේ බය කරන්නත් විදින ඊතලාරග කොයි තරන් දක්ෂද කියල සඳහන් කරනවා දස් ගානක් සේනාව වෙඉන්නවා ගගේ හැල් පැත්ති ඒ දස් ගානක් දෙනා අතරට තමයි ඊතලය වන්නේ ඊතල වැස්සක්වාගේ අඳකරනන සා්‍ය රජයෙක් යුද්ධට ගියහම ඊතල දාස් ගානක් ධානවාර ඊතල දානකොප්පුෝට පිටේල්ලගෙන ඉන්නේ නමුත් මේ පිටේ තියන කූඩෙන් ඊතලය අරගෙන දුන්නට යොදලා මුදාහරලා ඊළඟ අත නවත වතාවක් කූලට යවනවා පේනෑ ක කියන්නේ අත ඊතල කූඩෙ දුන්නයි අතර අත ගමන් කරනවා පේෙන්නෑ කිය කියන්නේ සාමාන්‍යෙන් වර්තමානතිය නොය සොයන්ක්‍රීය ගින අවීරකට වට අති වේගෙන් ක්‍රියාත්ම පෙ තිය තත්පරේකට සමහර වෙලාට ඊතල පණහ කැටක් නිකුත් කරලා තිීමවිනාඩියකට සමහට ඉතල පනහ කැටක් නිකුත් කලා තිීම. ඉතින් අර දාස්ගානක් මැද්දට මේ ඊතල මුදාහැරණවා සඳහන් කරන මේ අත් දෙක පහලට දාගෙනනකොට ෙහිල්ලස්සෙන් යනව ඉතර කම්පෙත් අයි බෙල්ලයි අතරින් ඊතලය යනවනමුත් කම්පෙක්ති වදදින්නෙත් නැබෙලි දිිි අත පාතර දාගිකොට මේ ඇගිලි අතරින් යනවා වගේ නවමුත් කිසිම තැනක සීරුන්තු වාලයයක් වවත්ෙන්නේ. රජරු බයිෙන යහස දිහා බලහම වැැස්සක වැහිබින්දුවනවාගේ අජජුරෝ කියනවා දුවම දුවම කියලා සේනපතිය පුරෝහිත බ්‍රහ්මණය යනවා කොහෙද දුවන්නේ කියලා ඇයි පේ නැද වැස්සක වැහිබින්දුවනවා වගේ තල වැක්කරට හදන්නේ කවද ඉතුරන්නේ කියලා තර වැටනෙන කොට පුරෝහිත බ්‍රහ්මණය කියනවා මහරජ බයිවිෙන්ඩිපා මෙහෙම නෙමෙයි කොහොම කළත් සාක්‍යෝ ප්‍රාණගහතනම් කරන්නෙම නෑ හැරිලා බලන්ඩ අපේ එක් කෙනෙක් කොට වැටි ලද කියලා ඊතල වැටුණ මිසක් අපේ කෙනෙකොට සීරිලාවත් නෑ කියලා පින්න තල බලන්කු දස් ගානක් මැද්දට වැැස්සක් වගේ ඊතල වැක්කරෙනවා හීරෙන්වත් නෑ කියලහ මොන තරන් දක්ෂේද ඒන ඉලක්කේට විදින් දෝන වුනාානං රජරුවන්ගේ පිරිස බිමදානවාගේනක විනාඩිගානක සිද. තරම්ම දක්ෂයි ඉතින් අර පුරෝහිත බමුණ කියපු නිසා රජර පහෝදා සාක්‍ය දේශයට ඇතුල්ලට සාක්්‍ය සාක්‍ය කෙන හැමෝම මරවා මහානාම රජ්ජිරුවත් මහානම රජිරුවන්ගේ පිරිසත් ඉතුරු කරනවා අනක් සියල්ලෝමමරනවා මරල සමූල ගාතනය කරලා රජරූ පිටත් වෙලා ජය පැබීල ඟගාවව නිදා ගන්නවා ඊට කලින් රජරුවන්ට ඕන වෙනවා දැන් රජුරුවත් දාසයගේ කුසෙන් බිහිවිච්ච පුතෙක් මහානාම සාකෝ අම්මත් එක කෑම කෑවේ නැත්තේ ඇ දාසියක් කියල ඒහින්දා මගෙත්තෙක් අද කෑම කණ්ඩුවනේ ඒතම මහහානාම්මසාක රජුරු ගෙන හිල තියන කිය කෑම කන වෙලා කිව දැන් හෙනම් කෑම කමුණේද කියලා රජුරු කියනවා ගේ පුරද්දක් තියෙනවා කෑම කණ්ඩ කලින් නානයක මට නාලායින්ඩුවන කෑමකන්්ඒ වෙලා වී එ නාලායින්ඩ කියනවා බොකුණට බැහැලා තමන්ගේ කොන්්ඩි දිගෑරලා කෙරවලින් ගැටයක් ගහලා කකුල නමලා අරගෙන මාපටයගඉල්ල කුලේ මාපටයඇංගිල දානවර කෙස් වැටිය ගැට ගක් තැනට ඇයි ගැලවෙන්නේ පීනට බැෑ පුකුණට බැස්ම ඇතියෙන මැර හද මැරුුණත් අර පුද්ගල ඇතික කෑමකන්නේ මහනාම සාකිර රජරූ කියල කියන්නේ සකදාග මින් හසෙනම ආරය හසෙනවා එ මේ සිද්ධිය දී නාග භවන රත්තුනා කියල කියන්නේ එඳ නාග වවිල්ලා මාහනාම සාකකි රජිරුව නාග භවන තරන්න්නන මරණයට ඉඩි දෙන්නේ නෑ ු බලාගෙන හිටියයිති එන පට පුදන්නේ ොහ රි පැල තිෙ කල හි තමන් ආහා අනුබහව කරලා ජයපැන්බීල ගන් යවරේ නිදාගත්තා. සමහරු ගගේ වැල්ලෙ නීදී සමහරු ඉවුරේ නදී අපේ කතාවක් තියෙනවනේ මැරැන්ඩ හේතුවක් ඇවිල්ල නැත්තන් ගලේ හලවත් මරණඩ බැයි කියලා තැම වැල්ලෙ නිදාගෙන ඉන්න කොට අද දවසේ මරණයට හේතුවක් නැති පිරිසක් ඉන්නවා වැල්ලි. තැවැටියේ ගොඩට යවන්ඩ ඕනේ. ඒකට්ටිය නිදාගෙන ඉන්න තැන්වල කඩි මතුවෙන්ට ගත්තා. කඩිකන හින්දා මේගොල්ල ගොඩට ගිය. ඉවරෙ ඉන්නයි ඉන්නවා අද මැරෙන්ඩ නීමිතයි. ඒගොල්ලොත් නිදාගෙන ඉන්න තැන්වල කඩි මතු වුණා. ඒගොල්ල යුරේ කඩි කියලා වැල්ලි ගීල නිදාාගත්තා. හැමෝට මොහොදට නින්ද ගිය තින ඉද ති මහර උඩ හට වැහැලා අච්චිරවති ගග පිරිලා දෙගොඩ තලාගෙනාව විඩුඩ බරජ්ජරයි බැල්ලි නිදාගෙන හිටපු පිරිසයි සියලු දෙනම සාගරය දක්වා මර රජරුවන්ගේ බලාපොරොත්තු එකක්වත් මුදුම් පත් වුනේ උනේ නෑ කෝසල කියන මහා ජනපද දෙක කොසල් රාජ්‍යයි මේ රාජ්‍යයට සාක්‍ය දේශ ඇඳගන මහාරාජ්‍ය කරන්නයි බලාපොරොත්තු නමුතින් බලාපොරොත්තුක්කොම වතුරම ගිය අං ඒකයි මෙතන සඳහන් කරන්න මේ පංච කාම තන්හාාව දැඩි දුකට හේතුවක් කිරලා බුදුරජාණන් වහන්සේට රණා වාරංචුණ විඩුඩප ගිහිල්ල සාක්‍යන් සමූල ගාතනය කරල කියලා. ආ එදා ඇතමයි දේශනා කළින් පුප්වානීව පචිනන්තන්ත. ්‍යාසත්ව මනසංනර සුත්තං ගාම මහමගෝව මච්චු ආදායකච්චි. පිනතින අපි මේ ගාථරත්නේ තේරුම තවටිකක් විස්තර කරගම. පුප්පානිි හේව පචිනන්ත මල් කඩල මාල හදාගෙන මල් මාල විකුණලා ජීවත්වෙන පුද්ගලය ගැන මෙතන උපමාවක් කරගන්නවා පුප්පාණි හේව පචිනන්ත ඉති මල්කඩලා මල් මාලගොතල ඒකෙන් සල්ලි හම්බ කරලා ජීවත්වෙන පුද්ගලයා උදේ පාන්දර නැගිටින කෙනෙක් වේටුවේ නික තමයි හොඳ දක්ෂතාවයක් තියෙන්ටන ඕනෙම කටයුත්ත කරයට කරගන්ඩ මනා දක්ෂතාවයක් තියෙන්ටෝ නන. එතකොට මේ දක්ෂ මාලාකාරයා කල්තියන් සැලසුම් කරනවා හෙට කරන වැඩ ටික අදත් සාමාන්‍ය ජීවිතය මනා ජීවිත කළමනා කරණයක් එක වැඩ කරන කෙනෙක් හෙට දවසේ ජීවත් නොෙන්න්නඩ පුළුවන් ට දවසේ නමු ජීවත් උනුත් කරන වැඩ ටික කල්තියන් සැලසුම් කරලායි තියෙන්නේ වැඩට බැහැල සැලසුම් කරන්නග එක සාර්ථකයි කලින් සැලසුම් කරනවා ඒවාගේ තමයි මෙ දක්ෂ මාලාකාරයත් කලින් සැලසුම් කරනවා මොනවදහිට කඩන මල් ඊයේ රතුපාට මල් කැඩවා අද සුදුපාට මල් කැඩවා ති හතත් රතු හරි සුදුහරි අරංගයොත් මල් වුවලට තින ඉල්ල මඩුවවා. එහින්දා හෙට මොනමල්ද නෙලන්නේ. හෙට නෙලන මල්ටික කලින් තීරණය කරනවා. කීරද නැගිටින්නේ කොච්චරක්ද මල් නෙලන්නේ මාල මොන තරන්ද හදන්නේ කීයටද පොලට යන්නේ මේ ඔක්කොම සලිසුන් කරනවා. එම සැලසුන් කරලා දේ පාන්දර්මනයගිටලා තමන් තීරණය කරගත්ත පාට මල්ග ස්්‍රරග යන. මල් වත්තට ගියහම අතරමං වෙනවනි අකර සිය ගනන් මල් වති විශාල මල්වත ඉති මේකට බැහැප කෙනා අනි වාරයෙන් අතරමංගෙනවා ඒකන මල් පඳුරු වැඩි හිදදා අතරමං වෙනවා හෙම මේ මේ හැම ගහකම මල් පිපිලා ඉති හැම ගහක්ම බැලූ බැල්මට ලස්සනයි ඇතින් බලනකොට හැම ගහක් ලස්සනයි ද මල් ගස්නට ගිහිල්ලා සුදුපාට මල්ගාවි දල බලන්නවට කහපාට මල් ඊට වඩා ලස්සනයි. එතන ඉදල බලන්නවට නිල්පාට මල් අරටව ඩලස්සනයි. එතන ඉදල බලන්නවට රෝසපාට මල් ඊටත් වඩා ලස්සනයි. දැන් මෙහෙම මෙහම මල්ගහත් 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 ගානී ඇවිදිගෙන ඇවිදිගෙන බලබලයනවා. මොකද වින්නේ දවල් වෙනවා. එ ගස්වල පිපිෙන මල්න්නේ. මේ දවල් වෙලා කඩලා මාලා හදාගෙන පොට යන ගොඩ දොලහහික වෙනකට මේ මල් පර වෙනවා පරච්ච මල් ගණ්ඩ කවරුවත් ලැස්ති වෙන්නේඉති අට සැලස්මක් තිබ්බේ නැති නිසා මේ උයන අතර මංවෙලා ක මල්කඩනයට විතරද වෙන්නේ අපිටත් තේවා බලන්ඩක ඇඳුම් ගණ්ඩගිහිල්ලා මාලිගාවල්වාගේ ඇඳුම් සාපපු තියෙනවානි ට ගියහමවායුශමී කරණය කරලා විීදුරු දරුවල් දා සේරම වහලා ඒ ඇතුළට ගියහම අපින්න මේ ලෝකන මේ වෙනම ලෝකක ඉති මේ ඇතුළට ගියහම නානාපර කාර ඇදුන් හැම තැන ඉති මේ අල්මාරිය නළක තියෙන ඇදුු ටික බල 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 ඔළු උසල බලහමය පැත්ති අල්මාරී තිය දුම් ඊට වඩා හොඳ පාටයි හොද ලස්සනයි එතින්ටයන ගිල් ඇද ඇද ඇදලල බලම උඩ එල්ලලා තියවා තව හොඳ ජාතිය ඇත උ තට්ටු එද්ගිහිල්ල බලනවා ඔහ ොහොම කැරක කැරකි ඉන්නවා ඇතුළේ හොඳට ලයිද්දාලා තියෙනවා තමන්ට තේරුුණේ නෑ හවස්වෙලා හැබැයි තාම මුකුත් අරන්නඇ අරුවගේ ලස්සන බලබල හ ඉන්නවා ඇවිදේ විත හැ මේක අදිනවා ඒ සේවකව පෙන්නනවා ඒ එපා කියනවා මෙහම ඇවිදැඇවිදි ඉන්නවා පස්සේ තමයි තේරෙන්නේ දවස හොඳටම ගෙවීලා තැ මෙච්චර වෙලා මේ ඇත්තුේ කාලිනාස්තික කරපයකින් තේරුමකුත්නය මකුත් ගත්තෙන නඇත එතමන හරි ගණ්ඩමත් වෙනවා තක්නාාස්ති කරපු කාලින් වැඩක් නන ආය වෙලායි කඩයක ගීල කාලි නාස්තික කරන්න පයි හැබැයිති ඇඳුන් ටිකක් අරගෙන යනවා අරගෙන ගියාට ඒ ගත්ත ඇඳුන් ගැන කිසි සතුටක්නය ගෙර ිහිල ව ඇත ඳ බලනවාන්නේ එතකට ඉතිනවාවර කලින් මල්මාරියෙන් ගත්ත කමිෂය ගතන මීට වැඩා හොඳයි කියලා. ගනියපු එක ගැන සැහීමත් සැහීමක් නෑ. ඉති ආ ඒ වගේ මල්වත්තිත් සෑහීමක් නෑ ඇවිදැවිදේ දලා දවල්ල වුනාට පස්සේ ඇඩු කඳුලින් ගෙදරයනවා. දක්ෂයා කල්තියම් මල් නෙලාාගෙන මාල හදල පොලට ගිහිලලොකු ආදායමත් දක්ෂය හොයා ගැන්නන්න. මේ විදිහට පංචකාම ලෝකයේ අපි අතරමං වෙන හැටි තමයි පැහැදිලි කරන්න ඉතන්ඩක මේ උපමාවක් නැගෙනාවේ මල්කාර ඉන්නවා මල්වත්තක් තියනවා ඒ මල්ගස්වල මුල ඉඳ අගිසට මල් පපිපිළතිවා මල්කඩන්ඩ යන මල්කාරියෝ මල්වත්තය අතරමංගෙනවා දැ මොකක්්ද මේ මල්වත්ත එක මේ අපි ජීවත්වන ලෝකේ මොවදක තින මල් ගස් පංච කාම කියන ගස්වල මල් පිපිලා කවුද මල් කඩන්ඩ යන්නේ මල් නෙලන්ඩ යන්නේ අපි අපිටම මල් කාරුවා අපි ග්‍යාවකි සැලස්මක් නෑ ඇහැ පිනොවන දේල් කනපිනොවන දේවල් දිවපිනවන දේවල් කයපිනවන දේවල් නහයිනවන දේවල් බැලූ බැලූුවතේ හැම තැනම ඇහැ පිනෝනවා රූප න පිනෝනවා ශබ්ද දිවපිනෝනව රස නහයි පිනෝනව සුවද කයිපිනෝනව ඉස්පර්ශයේ ඉතිං වැ සැපවත් ස්පර්ශය තියෙන්තැන් එක එක සුවඳවර්ග නොයිකාකාරී රසවර්ග හැම්ම දෙයක් මෙහැම තැනම පිළිලා දෙ අපි මේ කාම සම්පත් ඔස්සේ එහාට මෙහාට එහාට මෙහට සක්මන් කර කර අපේ කාලි ගෙවලදානවා ඇහැ කැමති රූප හොයාගෙනන යනවා දිව කැමති ශබ්ද හොයාගෙන යනවා කන කැමති ශබ්ද හයාගෙන යනවා දිව කැමති රස හොයාගෙන යනවා. ඉතින් මේ පංචකාම සම්පත්්ටික එකතු කරගණ්ඩ ගිහිල්ලා අපේ කාලි කොච්චර නාස්තිය වෙලාද කියලා බලන්ඩකු පින්නතිනි. සංසාර භයානකයි මනුෂ්‍ය ආත්ම භාාවය ඉතාම දුර්ල බයි කෙටි කාලයයි ජීවත් එෙන්ට තියෙන්නේ. රම දුර්ල්ලබ ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතය ඉතාම කෙටිආවෂයක් තමයි තියෙන්නේ නමුත් මේ කෙටි කාලේ තුළ අපි කල්පනා කර බම අවුරදු හැත්තයවක් ජීවත් වනා කියලා තැන් ඔබ කල්පනා කරලා බලන්ඩේ මේ අවුරුදු හැත්තෑවින් පංචකාමය වෙනුවෙන්ද වැඩිකාලයක් ගෙවිල තියෙන්නේ කොසල් දහම් වෙනෙන්ද කියලා පිංකරපු පෑගාන එකතුරලා බැලිුවොත් මේ අවුදු හැත්තෑවිෙන් අවුරුද්දක්වත් හැදේද දන්නේ නෑ පින්කරපු පැෑගාන නමුත් පව්කර කර පංචකාමඇත් එක ගතකරපු කාලයේ තමයි අ අනික් ඔක්කොම අවුදු හැත්තෑාවකින් අපි අවුරුදු දහයක් පින් කරලා කියන අවුරුදු දහයක කාලය ඒ වෙන මෙ වෙලා තියෙනවා. අවුරුදු හැටක් කාමේ රාගයක තමයි ගෙවිලා තියෙන ලෝබය දේශය මෝහ ඒ අවුදු ගණනාවක්ගවිලා ඉදි වැඩියෙන් පවු් කරලා අඩුවෙන් පින් කරලා සංසාහර කෙරවල කරන්න පුළුවන් වීද ආං ඒක නිසා මරණ මංචකට ලංවෙෙන්ඩ ලංවෙන්ඩ ඇති වෙන බීතිය වැඩි හැමෝටම බයිහිතෙන්නේ නෑ පන්සිල් රැකලා තෙරුවන් සරණග හිල්ල දන් පැන් දීලා ොඳට කටයුතු කරපු අය මැරෙන්න්නේ හරි කැමැත්තේ. එගොලු මරණයට සතුට මේ ලෝක මරෙන්ඩ කැමතියි නෑ. නමුත් මේ සිල්වත් ගුණවත් ජීවිත ගතකරපු අය හොඳ කාරෝම දන්නවා මරණයෙන් පස්සේ අනි වාරයෙන් මීට වඩා හොඳ තැනක ඉපදිනව කියලා. ඉතින් උපදින්නේ මීට වඩා හොඳ තැනකනම් මොකටද බයි වෙන්නේ හැබැයි. ගුණධරුම රැකගත්තේ නැති කෙන දන්නවා අනි වාර්රෙෙන් මට දුගතිය පුුරු මයි කියලා. ඔච්චර අසරණ වෙනවද එක්තැන් වෙලා දරුව සලකනවනක් මළමුූත්‍ර ටිකේහිදලා හෝදලා යහන මත තියලා කවල්ලා පොවල නැගිට ගැන්ඩවත් බෑ දරුවන්ටත් වැඩ තියෙනවනේ ඒහින්ද තාත මේටික මෙතන ඉන්ඩ මෙන්න බෙහෙට්ටික අතරමිකර බොන්ඩ පුළුවහන් කෑම දෙඩා අප එනවා එතෙක් බණටිකක් කහන්්ඩෙ කියලා රූප වාණ හරි ගුවන් විදුලි හරි එකත් ලංකරල දීල එගොලු පිටත්වෙලා යනවා මේ මනුසයා ජීවත්වෙච්ච කාලේ පන්සෙල් ආරක්ෂා කරලත් න තිසරණ පිහිටලත්න දන්දීලත්න තුනරුවන්ට ගරු කරලත් නෑ මොකුවත් කරලා නැති මනුස්සෙක් දැන් අර බණපද ටික අහගන සතුටු වෙනවද ජීවිතයේ ගිනි ගොඩක්වාගරෙනවා. තමන් කරපු පව් බිරිඳට හොරෙන් කරපුවා දරුවන්ට හොරෙන් කරපපුවා සමාජයට වහන් වෙලා කරපුවා මේ ඔක්කොම කවුරු දන්නේෙ නෑ කියලා හිතුවත් තමන් දන්නවනේ දැන් ඒ වගේ විපාක ඉස්මතු කරකර මේ දේශනාාවල්ලුල කියවෙනවා. හැම දාම මයි බනහන්න කියලා ගනත් දෙනවා. එපාන්නත් බෑ. මෙච්චර කල් බනහපු නැති තාර්ථ දැමේ නහින්න දෙහින කාලුවත් බනපදයක් අහගන්න කියලා ලමයි කියනවා. ඉ කියට බෑපපුතේ මම කරපු පෞුකන් කියවනවා මටයි වහගෙනට බෑ වහපල්ල කියලා කියන්නත් බෑ. ඒනිසා වදවලා විදවලා තමයි මැරෙන්ඩ් ෙන එහෙම අය මැරෙන්ඩ හරි බයයි. ති මරිච්ච මන් අනිවාර්රයෙන් සතරපායි කොහැරි තම ඉපදින්නේ. නමුත් ගුණපුරපු කෙනා මැරෙන්ඩ බයිනෑ ො මීට වඩා හොඳ තැනක තමයි උපදන්නේ. ඉතින් එතකොට මේ මල්වත්ත කියලකිව මේ පංචකාම සම්පත්වට මල් පඳුරු කියලකව පංචකාම සම්පත් මොනවද පංචකාම ඇහැට දකින රූප කනට අහන ශබ්ද දිවට දැනෙන රස කයට දැනෙන සැප නහට දැනෙන ගද සුවද. ජීවිත කාල අව්‍ය ේලි වේලි හොල ති ඕකනමේද වැස්සර තමතමිහිදී හොල්ලතිී නෝකනේද කුඩා ලමයෙක් ඉස්කෝලේ ඇන්න පටන්ගත්ත තැනඉදලා උදේ ඉදල රෑවෙනකම්ම ඉස්කෝලි කාලයක් ගත කරනවා නොෙක් නො එෙක් උපකාරක පන්තිවල තව තව කාලි ගත කරලා රැයින් රෑවෙලා තමයි කෙදරෙන්නේ අහෝ දදත් දයිනික දින චරියාවේකමයි උදේ පාන්දර නැගිටට අයිස්කෝල්ට පිටත් වන අයි රැංරෑවෙලා ගෙදරෙනවා ඉති ඇයිමච්චර වහසෙන්නේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාාවක් හොඳ රස්සාාවක් කම්බලා හොඳ පඩියක් කම්බෙනවා හොඳ පඩිය කම්බුණහම දුකක් නැතුව ජීවත්වෙන්න්න පුළුවන් හිතනවා මව්පියොත් ඒක ඔළුවට දීල තියෙනවා බැරිත් නෑ පුළුහන් අවපියති කොළුවට දීල තියෙනවා එතකොට මෙච්චර කාලයක් දුක්විඳල දුක්විඳල දුක්විඳලා සැපවිඳල ඉගෙනගත් යි මේනි කවුරුවත් දුක්විඳල ඉගෙන ගැන ඊට පස්සේ ඒ අධ්‍යාපනය අවසන ප්‍රතිඵය ැටිය හොඳ රස්ස වකුත් තැම්බෙලා තියෙනවා තැරස්සාාවට යනවා තැනිිහිතල බලඩක සැපයිද කියලා ඉගෙන ගත්ත කාලෙත් දුකයි. තරස්සාාවට යන කාලෙත් දුකයි. ඇයි වෙලාවට යන්්ඩෝනේ. නැත්තං රතු ඉරගහනෝ. බැනුම් අහන්ඩ වෙනවා. බස්සොල එල්ලිලා යන්ඩ සිද්ධ වෙනවා. මෙ නොයෙක් ප්‍රශ්න උදේ පාන්දරන ගිතගෙන කෑමඋයාගෙන කෑමමුල් බැඳගෙන වෙලාවට බස්සකට දුවලා ඒක එල්ලිලා තෙරපිලා ගිහිල්ලා. නකොට සමහල්ලට රත්තු රග හලා එතන බැනුම් අහන්ඩ වෙනවා දඩුවම් විඳින්ද වෙනවා ටයින් රෑවෙනකං වැඩ කරන්ඩ වෙනවා ආයත් බස්සොල තෙරපීගෙන එන්ඩ සිද්ධ වෙනවා දැන් මොකක්ද විඳින දුක මාස අන්තිමට පඩියක් කම්බවා ඒ පඩිය වෙනුවෙන් විඳන දුක බලන්ට බලන්නක හමුදාවක කියලාතන කමුදවිරස්සාාව කරනවා පුහුණුවෙන කාලයේ මොන තරන් දුකක් විදිනවද කියලා අමුතුුවෙන් කියන්න ඔන්න අදකාලන්න පුංචි දරුවෝ හිටන් එක හොඳට දන්නවා මොකක්ද මේ අමුදාවේ පුහුණුව කියල කියන්නේ පුහුණුවෙන් පස්සේ හොඳයිද පුහුණුවෙන් පස්සේ එක ඒක මෙහෙවු වලට ගිය හම සමහර වෙලාවට දවස් තුනේ හතරි අර සපත්තු දෙක ගලවලි නෑ. මඩේ වතුරේ යනවා ඇතුළට වතුර පිරිල ගලවන් හම්බෙන්න්න ඇ වුුණට. ප්‍රසට කණ්ඩත් නෑ සමහරලාට අවුරුදු ගණන් අර ඔයාපු මේ කෑම පැකැට්ට එකක් තියන්නේ. ඕක රත්කරගන තමයි. ආහාරයට ගණ්ඩතියෙන්. මදුරු, සර්පව, කරුවලි, වැස්සේ පින්නේ අවවේ පේදයක්න මහ පොළොවේ බඩගානව හැතැක්ම ගඩන්න ඇත. මේ දුක විඳින්නේ ඇැයි සමහර වෙලාවට රට ජාතිය වෙනුවෙන් තියෙන උපරම කැක්කුමක් කෙනෙකුට තියෙන්ට පුළුහන් නමුත් වැඩි කෙනෙක් මේක රස්සාාව වැඩි කෙනෙක් මේ රස්සාාව වෙන කරන්න දෙයක් නැතිහින්ද දැන් එතකොට මේ පොඩි මුදලක් ගන්න රුපියල් තිස් පදාහා කතලිස්දාහක් පනස්දාහක් ගන්ඩ කරන කැපකිරීම විඳින දුක නමුත් පින්ද කවුරුවත් මෙහෙම දුක් විඳදිනව ද සංසාරෙන් එතික ඇ. ඒ කැපකිරීම කලානං කොච්චර වටිනවාද කියලා හිතන්ට හමුදාවේ කරන කැපකිරීම රෘපියල් හතලි පන්දාහකට පනස්දාකට මාසයක් කලානං සිල් රකින් අවුරුදු කෝටි ඊයක් සැපයිද කියලා හිතන්ට. එක දවසක් හරියට රැකගත්ත සීලයේ අපිට මේ සංසාර කොයි තරන් කාලයක් සැපයිපාකගෙන ලදිනවද නමුත් අපි එහෙම කැප කරන්නේ එඒ වැඩි කාලයක් ගෙවිල තියෙන පංචකා මෙවිනි නමුත් කවුද සතුටන මට ඇති කියල හිතුන කෙනෙ ඇති කියල හිතුව කෙනෙක් නාද කවදාවත් ඇති වෙන්නේෙ නේ ඇති වෙන්නේ නෑ අලුත් අලුත් දේවල් ඕන වෙනවා සමල්ලට දුරකථනයයක් කරග ුරුද්දක් විතර පාවිච්චි කරනකොට ඒක තව අලුත් ක්‍රමයක් ඉස්සර හටේෙනවා එතට මට මේ පරණ එක පා කට න් වාහනත් එහෙමයි ගෙවලුත් එහෙමයි පරණ හදාපු ගෙවල් කඩකඩ අමුතුුවෙන් කෑල එකතු කරර හදනවා ඕනතර ඕනතරන් දකිනවා වෙනස් කරන්නඩ ඕනේ. ඉති ඔවු්වා කරකර එව්ුවට කාලය යෙදුව මිසක් ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් මොකුවත් කරලනෑ සිල් ගත්ත දවසක් මතකනේ සමහරු සිල් අරන් තියෙනවා ඇත්තනෑ ැ චතයක් විර. උදේ හයට විතර ගහිල්ල සිල් අරගෙන හව සහතරට චිතර ෙදරයනවා. විකාල බෝජන වේරමණ සික්කාා පදන් කියල උදේ කීව අන්තිමට බලහම කියලතින බොරු එ විකාලභෝජන ශික්ෂාපදය මධ්‍යාහනය පහුවෙනකන් ැඩෙන් නෑන පින්නතිනි උදේ හයන්දල මධ්‍යානන් සමාධන් වෙච්ච තන දල මධ්‍යහනය පහුවෙනකන් කොයි වෙලාවේ ොනවා වැලඳුවත් ශික්ෂාපදී ැඩෙන්නේන හැබ මධ්‍යාහනයෙන් පස්සෙමනව හරි වැළඳුවත් තමයි ආහාරය කළඳුත් මේක කැඩෙන්නේ ද උදේ පොරොන්දු වෙනවා විකල් බෝජනය වල කිෙනවා කියලා හැබැයි හිතයට බලාපොරොත්තුවක් තියෙනවා හතරටි විතරගිය හම රෑටකෑම ගන්නවා කියලා එතකොට දෙන් අර උදේ දෙන පොරොන්දු ඇත්තටම බොරුවක් කියන්න විකාල භෝජනය රැකින්නේෙත් නෑ මුසාවාදව සම්පූර්ණ වින මසාවාද කිය එක කෙරෙන්වා දෙකම කැඩිල් එම ක්‍රමය තියෙන ඔප්පු කරන්න පුළුව තකොට අපි එහෙම කැපකිරම් කරල නෑ පංචකාමය වෙනුවෙන් කටයුතු කළ සමහ ලෝකයට පේඩ පින් කරනවා වගේ හැසුරුණා නමුත් ආත්ම වංචාවක් විතරක් වෙලා තියෙනවා ආත්ම වංචායාවෙන් කවදාව සුගතියට ඇන්ඩ සුගතිට ය බෑ ආක නිසා මේ පංචකාම සම්පත් දිහා බලබල රංජකාම සම්පත් රැස් කර කර යම් කෙනෙක් මේලෝක සතටවෙෙන්ඩ සෑහෙන්ඩව කල්පනා කලානං බලාපොරොත්තුුණනං ඒ නොවිච්ච දෙයක් මයි සැනසීම කොහෙවත් ඇත්තමනේ. සත්වයාට ඇති කියල කවදාවත් කියන්නෙත් නෑ. රන් රුවන් මුතු වරුසාාව හැල තිබුණ කද ඇතිවෙන්නේ ඇතින්නේ නෑ. ආං ක නිසා පන්නතිනය න කහාපන වස්සේන. තිත්ති කාමී සූච්චති කාවනු වැැස්සක් වෙහල තිබුණ ඇතිනෑ ඒත් මදිම තමයි රුපියල් සීයක් හම්බ කරපු කෙනා එදා ජීවිතය රුපියල් සයෙන් ගෙව්වා නමුත් හුවිතනවා දෙසීයක් තිබ්බනං කිය ඉතුරු කරලා දනක්යක් කරගණඩක් තිබ්බ කියට. දැ ඔහු දෙසීයකින් සතුටු එඩඉන්නේ. හැබ දෙසීය හම්මුණ හම එක මදි. දාහක් කම්බුුණ හමිකත් මදිී ලක්ෂය කම්බුණ හමේ එකත් මදිී පනස්දාහක් හැටදාහක් පඩි හම්බුණ හම ඒකත් මදිී ඇයි මදි පෙහින්නේ මගේ පංචකාමේ සැහීමක් නැති හින්ද ඒ නිසා රුපියල් හැට හැත්තය දාහක් හම්බේෙන තමන්ගේ රටේ රැකියාව දාලා අපි පිටනට යනවා ලක්ෂ දෙකතුනක් පඩියක් කම්බෙන නිසා නමුත් ඒ හම්බ කරලවත් ජීවිතය සැහම්කට පත්වෙලා පත්වෙලානේ එහෙමනං මේ පංචකාමය තුළ කවදාවත් ඇතිවීමත්න නැ යමෙක් මේ පං්චකාමයෙන් අයින් වෙන්න කල්පනා කරන්න මේක හරියටම තේරුම් අරගත්තන මේ ලෝකෙට ආවේ ජීවිතය පවත්වන්ඩ මොනෝ හරි කාල ජීවත් වන්න ඕනේ නිසා පොඩිගයක් දුරක් හදාගෙන අසීමමාන්තික බලාපපුරොත්තු ප්‍රාර්ථනා පැත්තකදාල ලැවිච්ච මනුස්ස ජීවිතෙන් තුම් බද්ධාන්තරයෙන් නිර්මල ධර්මරත්නයෙන් ප්‍රයෝජනාරගෙන වහ වහා සතරාපාහි විිදෙන්ට එහෙම නැත්තං අපි මේ පංච කාමේත් රැස්කර කර නැත්තං හොයන සල්ලි මිළමු දල්ලොලින් කාම සම්පත් සම්පූර්ණ කර කර ගොඩගහගහා ජීවිතයට එකදු කරන්නේ දුක් මයි පින්නතුදී සැපක් කියල හොයාගෙන විලතියන දුකත්මයි ම කියන්නේ දුරකතනයට අලුතෙන් කාගෙ හැරි දුරකථන අංකයක් එකතුවෙනව කියලා කියන්නේ දුකත් එකතු කරගත්ත කියනෙක්. මකද ඊට පස්සේ ඒ යාලවාගේ සේරම දුක් මට කියනවා. අම්ම මැරුණ කියල කියනවා. දරුවන්ට සඳීපනය කියල කියනවා. ආර්ථික ප්‍රශ්න කියනවා. තැදොට මටත් සිද්ධ වෙනවා ඔහුොත් එක දුක් වෙන්ඩෙ. එ කොහෙද තියෙන හෙර ම කියනවා. දුකක්නෑමට නමුත් දුකක්වාගේ රඟ පාණ්ඩ වෙලා ඒවාගේ ප්‍රශ්න එතකට එහනංමී වාහනයක් නොතිබ්බ කෙනකට වාහනයක් හම්බුනා කියල කියන්නේ මෙතෙක් තිබේ නැති ප්‍රශ්න ගොඩත්න කෝදන්ඩ අන්්ඩෝනය තෙමෙන් ඇතුවති අන්්ඩෝනය දූ විලි වදිනකොඩ පිහින්්ඩෝනය කැලෑ පාරවල්ලොල අන්ඩ බෑසීරයි කියලා බයහිතෙනවා බලවල්දී නොදදි කියෙලා බැහැ ගිහිල්ල බලන්්ඩෝනේ එකතු වෙලා තියන පශ්න කන්දත් තියෙනවා මෙතන අප හිතාගෙන ඉන්නේ සැපයි කියලා ඒක නිසා මේ පංචකාමය අපිට කවදාවත් සෑහීමක් සැපයක් ගෙනල්ලනෑ. ඒ පංචකාමය අවබෝධයෙන් අත්හැරගත්ත කෙනෙක් සෑහීමකට පත්වනා මිසක් නැති කෙනෙකුට සැහීමක් කවදාවත් නෑ ඒ පුද්ජලෑ එලොවයි මෙලවයි දකීම කිරවා. ආං ඒ කාරණාව තේරු අර්ගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරන්නඩ ධර්මානකූල ජීවිතයක් ගත කරන්ඩ ප්‍රත්නත්‍රී ආශිරවාදී. ඔබට ශක්තිය දහිරිය භාගිය වාසනාව උදාවේවාකල් ආශිරුවාද කරනවා. පන්නතුන අද ධර්මදේශනාවේ දායකත්වය දරනවා යක්කළ සුදිල ප්‍රද පෙදේශයේ රාජා කොඩිත්තුවක් වු පියාණන් සහ පේමලතා හපංගම මෑණියන් විසි උතුම් අරමුණ දෙපාර්ශයේම පරලෝසපත් දෙමව්පියන්ඩ සහ සහෝද සහෝදරන්ට පිින් පැමිණවීමත්. සැප්තැම්බර් මස තිස්වන දින උපන්දිනය නිමිත්තෙන් උපේන්ද්‍ර පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. නදීකා, පූජිත, නාලිකා, චේතනී ලහිරු යන දූපුතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්. දේශකයණන් වහන්සේ ඇතුළු සියලු මහා සංගරත්නයට ආශිරවාද කිරීමත්. අවීචී සිට බවාග්‍රේ දක්වා සියලු සත්වයින්ට පින් අනුමෝදන් කිරීමත්. මෙ දායික පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව බෞස හිපත් කරනවා දායික පිරිස විසින් පින් අනුමෝදං කළ සීරු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාට මරත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් ඉතරයන්ඩ මේ පුුණි ධර්මයන් හිතු වාසනාවීවා කෙල ප්‍රාර්ථනා කරමු. ආකා සක්හාචචමත් මහාදේවානාගා මහිහිකා පු්ඥන්තන් අනුනෝ දිිවා චිරගි රක්කං තුළු සාාසන. දವ වසතුකාලી න ससయ සම්පති හතුచे පිතో भाවතුළකෝचेරජ භගතු දමමිකු